සිහිනගෙනන කුමාරිය බලන අපට හිතුණු දෙයක් තමයි දෙනෙත්ගේ මාමා සස්සරිණ ගැන හිතන්න පටන් අරන් දෝ කියලා. දෙනෙත් සස්සරිණලා ගැන කියන හැම මොහොතකම දෙනෙත්ගේ මාමා ඕනකමින්ම අහනවා. හොඳම කතාව කියන්නේ දෙනෙත්ගේ මාමා සස්සරිණගේ යාළුවෙක් වෙච්ච එක. යාළුවෙක්ම කිව්වට එකම ක්ලාස් එකේ ඉඳලා තියෙන්නේ. නමුත් සස්සරිණට මතක් වෙයිද දෙනෙත්ගේ මාමා යාළුවෙක් කියලා. ඊට පස්සේ මොකක් වෙයිද? කතාව යනවි තව ඉස්සරහට හොඳ හොඳ වැඩ වෙයි කියලා හිතෙනවා. සමහරක් විට දෙනෙත්ගේ මාමා අඳුරගෙන යාළුවෝ ක්‍රමට සස්සරිණි දෙනෙත්ගේ මාමා හම්බ වෙන්න ගනි. ජගත් හාමුට තරහ යන්නත් ඉඩ තියෙනවා. එතකොට තමයි ජගත් හාමුට තිරිසියාවක් ඇති වෙන්නේ. සමහරක් විට තවත් නොකිව්වට සස්සරිණිට විශේෂයක් දක්වනවා කියලා මට හිතෙනවා. ඉතින් මට හිතෙනවා තව ඉස්සරහට සීනගෙනන කුමාරියේ ලස්සන එපිසෝඩ් එකක් බලා ගන්න පුළුවන් ඇයි කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. නැවතත් සීනගෙනන කුමාරියේ එපිසෝඩ් එකක් ලබන සතියේ අරන් එනතුරු ඔයාලා පරිස්සමට ඉන්න. මම ඔයාලගේ ආදරණීය යෙහෙළිය නිෂ්.